රටතුල ජාති ආගම් කුල බේද නැති කර එක් ශ්‍රී ලාංකික සමාජයක් ඇති කිරීමටත් ඇන්ටන් චාල්ස් සූම සහෝදරතුමාගේ කඳුල වැඩසටහන තුලින් ගන්නා ප්‍රයත්නේ තවත් එක් අවස්ථාවක් නැරඹීමට අවස්ථාව ලැබීම ඔබගේත් මගේත් වාසනාවක් එයාප සියලු දෙනාගේ ජීවිත විනාශ කරන දිනයක් වනු ඇතයි නොඅනුමානයි අමිහිරි මතකයන් නැති ඉතිහාසය කරපින්නාගෙන අලුත් දවසකට පරණ මතකයන් සමග අවදි වීමේ අභාග්‍ය තුරන් කිරීම ඔබ ඉදිරිපිට මා ඉදිරිපිට දැන් තිබෙන අභියෝගය රටක් ස්වල්ප දෙනෙක්ගේ ක්‍රියාකාරීත්වයට කැමති විදිහට යන්න ඉඩ හැරලා සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව තමුන්ගේ පාඩුවේ ජීවත් වෙන්නට පටන් ගත්තොත් මේ ඔබේයි මගේයි දේශය මහා ඛේද වාචකයකින් හෙට දවසේ පිරි යන්නේක නවත්තන්න කිසිම කෙනෙකුට බෑ මිනිස්යාගේ ජීවිතය පිළිබඳව තීන්දුව තීරණ ගැනීමේ අයිතිය හිස් පඹයින් පිරිසක් අතරට පත් වෙනවා නම් යම් තැනක යම් රටක ලෝකෙ කොහේ හරි තමා තුල තිබෙන ශක්තිය හඳුනා නොගත්තු මිනිසුන්ගේ අවාසනාවන්ත බව තමයි එහි අභ්‍යන්තර පණිවිඩය මේ රට ඇතුලේ කිසිම විදියකින් මිනිසුන්ට ජාති ભેදය ආගම් ભેදය අවශ්‍ය වුණේ නැහැ මිනිසු බොහොම ආදරෙන් එකිනෙකාට ගෞරවයෙන් මිනිසුන්ට මිනිසුන් ලෙස උතුම් ලෙස සලකමින් ජීවත් වුණු රටක අපි එකිනෙකාගේ සතුරන් බවට පත්ුනේ ඇයි කියන කාරණාව එක එක ලස්සන විග්‍රහයන් හරහා තමුන්ගේ අවශ්‍යතාවය සඳහා අපිව පාවිච්චි කිරීමට අපට උගන්වන්නට හදන ව්‍යාජ ගුරුවරුන්ට සවන් නොදී අදහන ආගම ධර්මය තුල ශක්තිමත් ලෙස පිහිටා එළියෙන් කියන දේ නෙවෙයි තමුන්ගේ අභ්‍යන්තරයට සවන් දෙමින් සෑම මිනිසෙක් තුලම තිබෙන අධ්‍යාත්මය අවදි කර ගැනීමේ ගමනකින් මිස අවුරුද්දකට අවුරුදු 5කට අපි එකිනෙකාගේ මනස සකස් කරන්න හදන විචිත්‍ර කතිකයින් හරහා මේ රටේ හෙට දවස ගොඩ නැගිය නොහැකි බව මම තරයේම ප්‍රකාශ කරනවා එකිනෙකාව කපා ගැනීමේ ඒ කුහක ප්‍රතිපත්ති වලින් අපි පිරී සිටින තුරු මේ රට දිනවිය නොහැකි බව ඔබයි මමයි තරයේම සිතට ගත යුතු අතරම මේ රට විනාශ කරන්නට පෞද්ගලික අරමුණු ඇති සියලු දෙනා සන්නද්ධ වුණත් ඒ සියලු දෙනා 10%කටත් අඩු නිසා මේ රට ඇතුලේ 90%කට වඩා මනුෂ්‍යත්වයේ ආදරය මෛත්‍රිය කෙරෙහි විශ්වාස කරන ජනතාවකට ජීවිත නායකත්වයක් දෙන්නට ඔබට මට හැකි වුණොතින් මේ රටේ හෙට දවස නිවැරදි ලෙසම වෙනස් කළ හැකි ශ්‍රී ලාංකිකයින් තුල තිබුණු සහ තිබෙන තවමත් ඊට හොඳම උදාහරණේ තමයි හෙට උතුරු නැගෙනහිර මහ ව්‍යසනයක් සිද්ධ වුණොත් දකුණෙන් යන ලොරි නවත්තන්න බැරි වෙනවා ආධාර නවත්තන්න බැරි වෙනවා ඒ උතුම් මනුෂ්‍යත්වයේ වෙනුවට එකිනෙකාට විරුද්ධ වේ කිනකා තුල වෛරය සහ කුහකකම වපුරවමින් ඊටම ස්වල්ප දෙනෙකුට මේ රට අරාජික කරන්නට ඉදදීමේ වගකීම ඔබයි මමයි පවරාගත යුතුයි සත පහක්වත් ගෙවන්නේ නැතුව මේ ඔබට මට සිසිලස දෙන මේ සුළඟ මේ සෝබා දහම මුහුද ගංගා මිලකල නොහැකි මේ මහා පොහොසත්කම රතු පස ඇති සරු පොළව ඔබට මට උරුමයක් හැටියට ලැබිලා තිබෙනවා මම ඔබෙන් ගෞරවණීය ලෙස ඉල්ලනවා ද රාත්‍රියේදී නැවත මේ දේශයේ ගොඩ නැගීමේ ගමන් ආරම්භ කරන්නට අපි කොතනින්ද පටන් ගත යුත්තේ කියන කාරණාව ගැන සාකච්ඡා කරනවා නම් ප්‍රථමයෙන්ම ඔබේ අම්මා දිහාට හැරෙන්නට කියලා අම්මට තියෙන ආදරේ දුර්වල වුණොත් රටක් විනාශ වෙනවා මේ ෆෝන්ස් වල රින්ගින් ටෝන්ස් වල වැඩියෙන්ම විකිනෙන්නේ අම්මා පිළිබඳ ලියවිච්ච සින්දු අම්මට මෙච්චර ගෞරවයක් තියෙන රටේ වැඩිපුරම අපේ මිනිස්සු වැඩියෙන්ම කරන්නේ අම්මා මතක් කරන එක මන් දන්නේ නැහැ මේ දෙක ගැලපෙන්නේ කොහොමද කියලා ඒ නිසා අම්මා මතක් කරලා කුණු හරප කියන එක මේ රටේ අපි නැවැත්විය යුතුයි මම ඔබට යෝජනා කරන්නේ පුංචි දෙයක්
වැඩි උණ්ඩවලට මූණ දීපු මිනිස්සු හැටියට මං මේ ඔබට කියන දේ ඉතාම පුංචි දෙයක් දූවිල්ලක් වෙන්නට පුළුවන් නමුත් මේක මේ රට ගොඩනගන මහා දවැන්ත වෙඩිල්ලක් බව මතක තියාගන්න ඒ වෙඩිල්ල ඔබ පත්තු කළ යුතුයි ඔබේ ජීවිතෙන් අද දැත් දැත් බඳ ඇලම්නි මට බෑව ආදරේ සනසාලු ලාලන කාලේ දිවිතෙක්ම සිහි කරේ ඒ නිල් දැසේ බල්මෙන් කල්මෙන් මායන ගමනට දිරි දෙයි මේ ජීවනයේ මුළු සංසාරේ අම්මේ ඔබ මාව බදා ගන්න ලෝක සුරක්ෂිතම ළමයා මං කියලා මට හිතුණා ඒ ආදරයට කිට්ටු වෙන කවුරුත් හිටියේ නැහැ අම්මේ අපි ළමයි පස් දෙනෙක් අපි පොරකල වරන්ඩු වෙනවා අම්මගේ දෙපැත්තෙන් නිදිය ගන්න ඒ ආදරේ සමහර විට තාම ඔබට ඔබේ බිරිඳගෙන් ලැබිලා නැහැ. ඒකට කිසිම බිරිඳක් මෙතන ඉන්න අමනාප වෙන්නට ඕනේ නැහැ. රටේ ජනාධිපති වෙන්න පුළුවන්, යුද හමුදාපති වෙන්න පුළුවන්. තමුන්ගේ බිරිඳත් එක්ක ගෙදර ගියාම අම්මගේ ඔඩක්කුවේ ඔළුවේ තියාගන්න ලැජ්ජ වුණේ නැහැ. අම්මට කියලා ඔළුව අතගා ගන්න ලැජ්ජ වුණේ නැහැ. අම්මට කියලා බත් කටක් කවා ගන්න ලැජ්ජ වුණේ නැහැ. මම මහා පිරිමියෙක් කියලා අම්මා ළඟදී කිසිම කෙනෙකුට හිතුනේ නැහැ. හිතුනේ නැහැ. ඒ නිල් දැසේ බල්මෙන් කල්මෙන් ඔබේ අම්මා ඔබ දිහා බලපු හැටි මතකද තාත්තට බයෙන් ඔබ හැංගෙන්න තනක් හොයනකොට අම්මා ඔබ දිහා බලපු ආදරණීය ඒ නිල් දැසේ බල්මෙන් කල්මෙන් මායන ගමනට දිරි දෙයි මේ ජීවනයේ ඔබ දන්නේ නැති වුණාට ඔබ ලැබපු පුහුණුවට ඉස්සෙල්ලා අම්මා තමයි ඔබේ ශක්තිය හැදුවේ අම්ම තමයි ඔබේ ජීවිතේ කොන්ද හැදුවේ පින්සාර ඇයගේ දුරුලේ සනසේ රජුන් පවා ඒ දරුවෙකුගේ පණවැනි උත්තම අම්මාගේ ආදරයයි මේ ජීවනයේ සිංහල වේවා දෙමළ වේවා මුස්ලිම් වේවා හැම කෙනෙකුටම එක විදියට ගෞරව කළ හැකි නාමයක් ඇතනම් ඒ අම්මා කියන නාමය සඳ වඳුරින් නොව රුහිරෙම දිර කර අමිල මුසනේ හස පුතුර කොමන සිනේ හස කිලිනි පියනොනු මුතු ලොව මෞනියෝගේ කිරිදීෙන් තෙම නොමෙන අම්මා ජීවන උයන් जीवन युद उब मोहत कट असरन उनाना असरन वेच्च हेतु वेन्ने उबे अम्मलंग ඔබේ අස්වලට කඳුළු ආවනම් ආවුදේ බිම තියලා දුවන්න හිතුණානම් එතන ඉන්නේ ඔබේ අම්මා ඔබේ තාත්තා ඔබේ බිරිඳ ඔබේ ස්වාමිපුරුෂයා වෙනත් ඔබේ දරුවා වෙනත් ඔබේ සහෝදරයා කඳුළින් නිපදී කඳුළින්ම නියැදේ රණ මණ්ඩලේ විනි පහනක් වැදේ දිවි ගංගාවේ මාතුරුලට කෙලිවද තරේ ඒ වචන ළඟ නතර වෙන්න කඳුලින් නිපදී කඳුලෙන්ම මියදෙන උදේ පාන්දර නැගිටින අම්මා අන්තිමටම නිදිය ගන්නකොට මුළු ගෙදරකම බත තම්බන අම්මා බඩගින්නේ hina වෙලා නිදියනවා මට දැනෙන්න දෙන්නේ නැතුව කඳුලින් නිපදී කඳුලෙන්ම මියදෙන රණ මණ්ඩලේ විනි අපි අස් දෙකට බොහෝ දේ පේනවා අපිට බොහෝ දේවල් හැඟෙනවා තමුගේ අධ්‍යාත්මය බලවත් මිනිහා
අපි ඒව පාලනය කරලා සතුටු වෙනවා. ඒ කියන්නේ දැන් අපිට සමහර වෙලාවට හිතෙනවා හොම්බට ආයින්ද? හිතන හැමතරෙම ආිනවද? එහෙම ආින්නේ නැහැ. අපි කියනවානේ තෝගේ කනපල්ලා පොල් හිටවනවා කියනවා. දැන් එහෙම වුණා නම් මේ පොල් ප්‍රශ්නේ තියෙනවද ලංකාවේ? නැහැනේ. කොච්චර පොල් හිටවල ඇද්ද එහෙනම් මෙලහට? හරි. ඒ අපිට එහෙම හිතුණාට අපි එහෙම කරන්නේ නැහැ. හක්කේ තියලා සෙම ආරිනවලු. ඒ කියන්නේ එක එක හරපු එක එක පෙන්නන්න. එහෙම කිව්වට අපි එහෙම කරන්නේ නැහැ. කනවයක් ඔතෝව කියනවා. ඒ වුණාට අපි එහෙම කරන්නේ නැහැ. අපිට හිතෙනවා අපිට කේන්ති යනවා. මම මේ උත්සාහ කරන්න කේන්ති යන්නේ නැති මිනිස්සු ටික රටේ හදන්න නෙමෙයි. අපිට කේන්ති යනවා. අපිට දුක හිතෙනවා. අපි ආවේගශීලී වෙනවා. නමුත් අපිට හිතෙන හිතෙන ඔක්කොම අපි කරන්න යන්නේ නැති වෙනයක් අධ්‍යාත්මයක් අපි තුල ඇති කර ගැනීමයි අවශ්‍යතාවය. අපිට හිතෙනවා ගොඩක් දේවල්. අපිට හැඟීම් ඇති වෙනවා. නමුත් අපි තුල විනයක් ඇතිවිය යුතුයි. මේක කළ යුතුද නැද්ද කියලා තීරණය කරන්න නොකළ යුතු දේ බැහැර කිරීමේ අධ්‍යාත්මයක් අපි මේ රටේ ගොඩ නැගිය යුතුයි. තරහ ගියාට කමක් නැහැ, තරහ වෙන්න එපා. හැඟීම් නැති මිනිස්සු නෙමෙයි අපිට ඕනේ. හොඳටම කේන්ති යන උපරිම ආවේගශීලී වෙන මිනිහා ඔබ දන්නවද? හරිම ආදරණීයයි. දැන් අපි සමහර ගෑනු ඉන්නවා මිනිහා ගැහුවේ නැති වුණාම හෙන්න අප්සෙට්. ඔව්. ඒ කියන්නේ දිකටම කුටි කාලා පුරුදු වෙලා. ඉත සුමානක් විතර ගැහුවේ නැතර මේ යා ගැහුවේ නැනේ මොකද කියලා බලනවා. ඔව්. අද අපේ වටිනාකම් අපිට මාරු වෙලා. අපිට තේරෙන්නේ නැහැ අද අපි ගත කරන ජීවිතේ. ඒ නිසා පැය දෙකක් රැට අද අපේ ගෑනු ටික රූපවාහිනිය ඉස්සරහ ඉඳගත්තම රටට හෙන ගහන්නේ නැද්ද? පැය දෙකක් ඉඳලා අපේ ගෑනුන්ට කියලා දෙනවා අනියන් සම්බන්ධකම් ඇති කර ගැනීමේ කලාව. මිනිහගෙන් ඒව වහන හැටි. මිනිහට යට නොවි කට ගහලා දිනන හැටි. මේ ඔක්කොම පැය දෙකක ලෙසන් එකක් තියෙනවා. උයන්නේත් නැතුව රැට කඩෙන් ළමයට කණ්ඩගෙනක් දීලා අපේ ගෑනු ටික මේකට පුරුදු වුණොත් හෙට අම්මට මොකද වෙන්නේ? එතකොට දිගටම අපිට අම්මා මතක් කරගෙන තමයි ඉන්න වෙන්නේ. මේ කාලකන්නේ සංස්කෘතිය ප්‍රතික්ෂේප කළ යුතුයි. රැටට රේඩියෝ එක ළඟ වට වෙලා මුවන් පැලස්ස අහලා gedara ayekata kema kaapu lassana gama නැවත තනන්නට ඕනේ. නගර දියුණුවට කමක් නැහැ. තාක්ෂණිකව රටක් දියුණුවට කමක් නැහැ. ගම ආරක්ෂා විය යුතුයි. මං ජපානයට අදත් ගොඩක් ආදරය කරන්නේ. ජපානය ලෝකේ තාක්ෂණයේ අතින් ඉහළටම ගිය රටක් වුණත් ජපානයේ ගම තාම ආරක්ෂා වෙලා තිබෙනවා. කර්මාන්ත ශාලාවකින් ලොරියක් එළියට එනකොට තව ගම්මාන 100ක ඒ ලොරියේ කෑලි හදනවා. මුළු රටම ජීවත් වෙනවා. මම වීඩියෝ කැමරා එකක් බලන්න ජපානයේ අකියබරා කියන ප්‍රදේශයට ගියා. එක කඩේකට ගිහිල්ලා මට අවශ්‍ය කරන කැමරා එක ගැන අහුවම ඒ කඩේ අයිති කෙනා කියනවා මේක අපි කරන්නේ නැහැ. මේ බ්‍රෑන්ඩ් එක මේක කරන්නේ අහවල් කට්ටිය. කොලයක් අරගෙන ඒක යන්දා මැප් එක මෙහෙම යන්න කියලා පාර කියලා දීලා එළියට ගෙනල්ලා මාව ඒ පැත්ත පෙන්නලා මෙන්න මේ අහවල් තැනයි ඔය බ්‍රෑන්ඩ් එක විකුණන්න තියෙන්නේ කියලා මාව එතෙන්ට යවුවා. අපේ කඩේකට ගියා නම් ඕක දැන් වැඩක් නැහැ. දැන් ඉන්නේ මේක. ඊට පස්සේ අරක ගන්න දෙන්නේ නැතු උගේ කඩේ තියෙන එක විකුණුවා කොහොම හරි මට. ඒකයි අපිට හෙන ගහන්නේ. රට හැදෙන්නේ නැත්තේ ඒකයි. මේ රට හදන්න නම් අපි හැමෝම තීරණයක් ගන්න ඕනේ. මං ඒ ගමන පටන් අරන් තිබෙනවා මගේ ජීවිතෙන්. අපි මේ රට කොට ගමු. මිනිස්සුන්ගේ හදවතට ආදරේ දැනුනොත් ඒ මිනිස්සු යෝධය බවට පත් වෙනවා. අද ආදරය අහිමි වීම නිසා තමයි ත්‍රස්තවාදය නැගිටින්නේ. ඒ නිසා මේ රටට ආදරය උරුම කර දීමේ ධර්ම යුද්ධය දැන් අපි ආරම්භ කරමු. අපේ හිතේ සන්තෝෂෙන්නේ අන්තිමට වෙන කොහෙවත් නෙමෙයි. අපි වනචරකම් කරාට, අපි බේබද්ද වුණාට, ගංජා ගැහුවට අපේ ජීවිතේ කවදාවත් සන්තෝෂ වෙන්නේ නැහැ. මම ඔය ඔක්කොම කරපු එක්කෙනෙක්. මගේ කෝටයක ඉවරයි. මම අවුරුදු 13න් බොන්න පටන් ගත්තේ. මම අම්මගේ තාත්තගේ ආදරේ අහිමි වෙලා මහපාරේ ආදරේ හිඟා කාපු එකෙක්. මගේ තාත්තා ධනවත් ව්‍යාපාරික පවුලක කෙනෙක්. අපි ගේ ඇතුලේ මේ කිසිම දෙයකින් සැනසුනේ නැහැ. ආදරේ අහිමි වීමේ අරගලයේ ඇතුලේ අපි අසරණ වුණා. මම ඔබට කියනවා
මේ රට දිනවන ගමනේ පළමු අවස්ථාව තමයි මම සන්තෝෂෙන් ජීවත් වෙන එක මගේ අතුලාන්තේ සතුට ඇති වෙන එක ඒ සතුට ගේන්න පුළුවන් ඔබ අදහන ආගම ධර්මයට සහ ඔබේ අම්මට ඔබේ තාත්තට ඔබේ ස්වාමි පුරුෂයාට බිරිඳට ඔබ දක්වන ආදරය ඔබේ දරුවන්ට ඔබ දක්වන ආදරය ඇතුලේ විතරයි අපි ඒ රට හැදුවොත් ඒක ඇතුලේ අපේ දරුවෝ දූෂණය වෙන එකක් නැහැ ඒක ඇතුලේ පහේ ශිෂ්‍යත්වේ ෆේල් වුණාම ළමයි වහබොන එකක් නැහැ කෙල්ලගෙන් යාළුවෙන් ගහලා බෑ කිව්වම පිහියෙන් අයින් එකක් නැහැ දැන් එහෙමයි කෙල්ලගෙන් අහලා බෑ කිව්වම වෙඩි තියනවා නැත්නම් පිහියෙන් අයින්නවා මල කෙලියක් මේක ඌ අහනකොට මම ලෑස්ති වෙලා ඉන්නවනේ ඌ කියන දේ කරන්න මොනවද මේ වෙන්නේ ඔබ හමුදාවක් මතක තියාගන්න එපා නමන්නට අයුක්තියට හිස යුතුකම සුරකින්නු පනවාගේ යුතුකම සුරකින්නු පනවාගේ මේ රටේ ස්ත්‍රී දූෂකයෝ නැති වෙන්න ඕනේ ත්‍රස්තවාදී සංවිධාන තමයි ගොඩක් වෙලාවට රටක් ඇතුළට මත්ද්‍රව්‍ය ගෙනියන්නේ හැබැයි දැන් අපි යුද්ධය ඉවර කළා නමුත් තොග පිටින් තාම ලංකාවට කුඩු එනවා ඔබයි මමයි ඇස් අරින්නට ඕනේ අද කේරළ ගංජා අපේ රටේ ප්‍රධාන ප්‍රශ්නයක් යාපනයෙන් එන්නේ ලංකාවට හැබැයි ගහන්නේ කොළඹින් නෝ අන පිළිපදින් ඉගෙන ගත්තු ඔබ හමුදාවක් මේ රට විනයානුකූල රටක් කරන්න හමුදා සෙබලෙක් දැක්කම පොලිස් නිලධාරියෙක් දැක්කම බය හිතන රටක් නෙමෙයි සුරක්ෂිතභාවය දැනෙන රටක් හදන්න පුතේ ඔබ හැකියාව ඇති හමුදාවක් ඔබ මේ රටේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සහ ඔවුන්ගේ පවුල් එක්කාසු නම් ලක්ෂ 15ක් ඉන්නවා මේ රටේ බරපතල බලපෑමක් එල්ල කරන්නට පුළුවන් දැන් ඉන්න හුඟක් අම්මල සමහර විට ළමයින්ට කිරි දෙන්නේ නැහැ මව් කිරි දෙන්නේ නැහැ පිටි කිරි දෙන්නේ ඉක්මනට ඇයි ෆිගර් එක මේන්ටේන් කරනවා අපිට හින ගහන්නේ ඒකයි ඔබේ අම්මා මාස 10ක් ඔබ කුසේ තියාගෙන ඉඳලා ඔබ බිහි කරපු දවසේදී ලොකු පාළුවක් දැනුණා ඇයට අපි බිරිඳට බබා හම්බෙන්න ඉන්නකොට අම්මගේ ගෙදර ගිහින් අරින්නේ ඇයි ළමයා හම්බෙනකොට දරුවව පෙකණිය කපලා වෙන් කරද්දී ගැහණියෙකුට දැනෙන තනිකම පිරිමියෙකුට තේරෙන්නේ නැති නිසා අප්‍රිකාවේ සමහර ගෝත්‍රිකයන් තාම දරුවා හම්බෙලා සෑහෙන දවසක් කරගම් පෙකණිය කපන්නේ නැහැ දරුවව පෙකණියත් එක්ක අම්මා තියාගෙන ඉන්නේ මාස 10ක් කුසේ ඇතුලේ තියාගෙන ඉන්න දරුවා පෙකණිය කපලා වෙන් කරන මොහොතේදී ගැහණියකට බිරිඳකට අම්මා කෙනෙකුට දැනෙන පාළුව තනිකම ස්වාමි පුරුෂයා හරියට තේරුම් ගත්තේ නැත්නම් ඇය මානසික රෝගියෙක් බවට පත් වෙනවා ඇය වෛර කරනවා තරහෙන් ඉන්නවා පුපුරනවා අද අපේ පවුල් ගොඩක් අසාර්ථක වෙන්නේ ඒකයි එදා බබා හම්බෙන්න ඉන්න බිරිඳව බිරිඳගේ අම්මලකට ගෙනihin ඇරියේ මේ ප්‍රශ්නේ හොඳට දන්න නිසා අපේ ආච්චිලා සීයලා එදා ඉතිහාසයේ අපේ ගෙදර මේ වටිනාකම් තිබුණා අම්මා වඳුර ගන්න ඔයා මෙයා කියන්න එපා අම්මේ කියලා තාත්තේ කියලා කතා කරන්න අම්මට තාත්තට වඳින එක කවදාවත් අපිට අයහපතක් කරලා නැහැ ඒ නිසා මේ ලෝකෙ දියුණු වෙච්චි මේ මොඩර්න් කන්ට්‍රීස් වලින් විසබීජ පුරවගන්නේ නැතුව මේ ගෞරවණීය ආදරණීය මේ උතුම් සංස්කෘතියක් ඇතුලේ අපේ රට හදන්න අපේ දරුවන්ව හදන්න එකට එක්කාසු වෙමු අවුරුදු 5ක් විතර ගෙදර තියාගෙන ඉඳලා ඔබ මොන්ටිසෝරි අරපු දවසේ අම්මා අඬපු හැටි බලන්න කුංචි පුතා මගේ ඉස්කෝලේ ගියේ මුල්ම දවසේ කඳුළු බිඳු දෙකක් ඔන්න වැටෙන්නට මෙන්න වැටෙන්නට මට ගොඩාක් ඊරිසිය හිතුණා උඹ ගුරුතුමියට වඳිනකොට මේක හරි අහිංසක ලස්සන කතාවක් මේක නරක සිතුවිල්ලක් නෙවෙයි
උඹ මට විතරක් දීපු ආදරේ තවත් කෙනෙකුට දුන්නා උඹ මාව තනි කරා කියලා මාව එහෙම ඉස්කෝලේට දාපු අම්මා ගේට්ටුව ළඟට වෙලා ගෙදර යන්නේ නැතුව තාප්පෙට උඩින් පන්ති කාමරේ දිහා බලාගෙන ඉන්නවා මල් ගස් යට හෙවනේ පුතුගේ සුවඳ පවනේ මේක කිසිම ભેදයක් නැහැ කාටවත් ඔබට මට පියතුමෙකුට හාමුදුර නමකට හමුදා නිලධාරියෙකුට මේ කාටවත් මේකේ වෙනසක් නැහැ ගංගා දිය වැල් ගලා යන්න ලෙස ඉදිරිය බලා පාදක හැම විඳ හෙලා යමු යමු පෙර මුණ බලා ගංගා දිය වැල් ගලා රතුපලස් එළලා දුක් විඳපු සිංහල දෙමළ සෑම මිනිසෙක් වෙනුවෙන්ම උත්තමාචාර පුදන්නට ඒගොල්ලන්ට සැලියුට් ගහන්න මේ රටේ නායකයෝ පාරට බහින දවසක් එන්න ඕනේ අතපය නැතුව ජීවිත දීලා ඇස්කම් දන් දීලා තමුන්ට දීපු අනපිලිපැදලා රට රකපු සෙබළුන් පැය ගණන් අවුවේ ඉඳලා අද මේ වගේ වහල ගහපු රතුපලස් මත ඉන්න නායකයින්ට සැලියුට් ගහනකොට අනේ මට හැමතිස්සෙම දුක හිතෙනවා මට හිතෙනවා කවද්ද දවසක් එන්නේ මේ කට්ටිය පාර බැහැලා අවුවේ හිටගෙන මේ රණවිරුවන්ට සැලියුට් ගන්න දවසක් හොඳට මතක තියාගන්න තාම රෝදපුටුවේ යන සෙබලට තනියම බස් එකට රෝදපුටුව දාගන්න අපේ රටේ ක්‍රමයක් ඇති වෙලා නැහැ කියලා යුද්ධ තිබුණු රටවල් එවැනි ප්‍රශ්න තිබුණු රටවල් ඊට පස්සේ එතන ඉඳලා ඒ යුද්ධෙන් පීඩා විඳපු හැම කෙනෙක්ම ගොඩනගණ්ඩායි උනන්දු වුණේ. ඒ නිසා අද දියුණු රටවල් වල බස් හෝල්ට් එකට තනියම ගිහිල්ලා රෝදපුටුවෙන් ගිහිල්ලා බස් එකට තනියම නගින්න ආබාධයට ලක්වෙච්චයට පුළුවන්කම තියෙනවා. බිල්ඩින් හදනකොට අනිවාර්යයෙන්ම ඒ අයටගේ අවශ්‍ය පහසුකම් නැත්තම් බිල්ඩින් ඇප්‍රෝල් එක දෙන්නේ නැහැ. මෙහෙත් එහෙම නීතියක් තිබෙනවා නමුත් හදන්නේ නැහැ. එවැනි අයට රැකියා ප්‍රමාණයක් දෙන්නම ඕනේ. ඒව සමාජයෙන් කොන් කරන්නේ නැහැ. තමුන්ගේ බිරිඳ ආසයි ස්වාම් පුරුෂයව ගෙදර ගෙනිලා දවසක් තියාගන්න. නමුත් ගෙනිලා ගෙනිච්ච ගමන් ගේනවා සමහර විට ඇයි? ටොයිලට් එකට ගෙනියන්න බෑ. කවන්න බෑ. ඒ දේවල් ගෙදර කරගන්න පහසුකම් නැහැ. ඒ නිසා ආපහු කඳවුරට අරගෙන එනවා. අද මේවා ගැන වග කිව යුතු අය ඇස්සරලා මේ විනාශයට පත්වෙච්ච සිංහල දෙමළ සියලුම මිනිස්යන්ගේ හෙට දවස තනන්නට වගකීමක් ගන්න අයට කැක්කුමක් අවශ්‍යතාවයක් තියන අයට මේ රට බාර දෙන්නට හැම මිනිස්සෙක්ම ශ්‍රී ලාංකිකයෝ තීරණයක් ගත යුතුයි
Thank you.